අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට වේක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා. අපි සූදානම් වන්නේ මහජන උපයෝගිතා කොමිසම විසින් පසුගියදා එළිදැක්වූ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ජනන සැලැස්ම පිළිබඳව අපි ඒ පිළිබඳවයි අද සාකච්ඡා කරන්නේ. අපි අයිබෝන් කියව පිළිගන්නවා අපගේ වැඩසටහනට. මහජන උපයෝගිතා කොමිසම විසින් පසුගියදා එළිදැක්වපු දිගුකාලීන ජනන සැලැස්ම මොන අවුරුද්ද ඉඳලා මොන අවුරුද්ද දක්වා කාලයද ආවරණය කරන්නේ? ඔව්, දිගුකාලීන විදුලි ජනන සැලැස්ම 2018-2037 වර්ෂ සඳහා අදාළ වෙන විදුලිය නිෂ්පාදනය කරන මොන බලාගාරවින්ද ක්‍රියාත්මක වෙන්නේ, මොන කාලෙදී බලාගාරේ ඉන්නේ, ඒවයි වියදම් මොනවද ආදී සියලු කරුණු අඩංගු කරගෙන සාදන ලද සැලැස්ම. ඒකේ අවුරුදු 20ක්. එතකොට දැන් මේ සැලැස්මේ තිබෙන කරුණු කාරණා පිළිබඳව අපි කැමති සවිස්තරාත්මකව දැනගන්න, අපේ ප්‍රේක්ෂක හිතවතුනුත් කැමති වේ දැනගන්න. මොකද අපේ රටේ ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ බලශක්තිය. මොකද ඉදිරියේදී සමහරු සඳහන් කරනවා විශ්ලේෂකයෝ විචාරකයෝ මේ විදුලිය කැපිල්ලක් පවා එන්නට පුළුවන් කියන කාරණේ. මොකද සමහර බලාගාර නියමිත කාලයට නොපැමිණීම සම්බන්ධයෙන්. එතකොට ඒ වගේම ඩීසල් විදුලිය, ලංකාවේ ගල්ලඟුරු විදුලිය, ජල විදුලිය, මේ සියලු විදුලියවල සංකලනය මොන වගේ තිබෙන්න ඕනද අනාගතයේදී අපේ රටේ මේ ආර්ථික ක්‍රියාවලියේදී, විශේෂයෙන්ම රටේ ආර්ථික කටයුතු පුළුල් වෙන අවස්ථාවක. ඉතින් මෙවැනි කරුණු කාරණා පිළිබඳව දුර හිතලා උපාය මාර්ගික වශයෙන් හදපු මේ දිගුකාලීන ජන සැලැස්ම තිබෙන උපාය මාර්ග, ඒ කියන්නේ කරුණු කාරණා පිළිබඳව සවිස්තරාත්මකව අපි කැමති දැනගන්නට. ඔව්, දැන් ජයන්ත, මේක දිගුකාලීන ජනන සැලසුම ශ්‍රී ලංකා විදුලි බල පනත අනුව සාදන්නේ ලංකා විදුලි බල මණ්ඩලය. ඊට පස්සේ ඒක අනුමත කිරීම සඳහා කොමිෂන් සභාවට අයිති කාරණයක්. එතකොට විදුලි බල මණ්ඩලය විසින් සකසන ලද විදුලි ජනන සැලසුම කොමිෂන් සභාවේ අනුමැතියට ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කරාම කොමිෂන් සභාව විසින් මේ පිළිබඳ දීර්ඝ අධ්‍යයනය කරා. ඒ වගේම විශේෂයෙන් මහජන උපදේශනයක් කරා. සියලු දෙනාට මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවත් ලබා දුන්නා. ඒ අනුව කොමිෂන් සභාව විසින් අවසානයේ ජනන සැලසුමක් අනුමත කරා. එම ජනන සැලසුමේ තියෙනවා ඉදිරි වසර 20ට ස්වාභාවික වායුවලින් සඳහා ජනන කිරීම් වලට මෙගාවට 4800ක් තියෙනවා. ඒ වගේම සූර්ය බල ශක්තියෙන් මෙගාවට 1350ක් විතර තියෙනවා. සුලම් බලයෙන් මෙගාවට 1250ක් විතර තියෙනවා. ඒ වගේම ජල විදුලි බලාගාර ආශ්‍රිතව මෙගාවට 450ක් පමණ තියෙනවා. තව දැව ආදී සහ වෙනත් දේවල් වලින් ග්ලිරිසීඩියා වගේ දේවල් වලින් තවත් මෙගාවට් යම් ප්‍රමාණයක් තියෙනවා. අරතරම් ප්‍රමාණයක් නැහැ. එතකොට අපි සැලකලා බලන්නේ ඉදිරි අවුරුදු 20 ඇතුළත මෙගාවට් 8000කට වැඩියෙන් පද්ධතියට එකතු කරන්න මේ සැලසුම අනුව. ඔබට කියනෝ නම් ඒක දැනට අපි ගාව තියෙන්නේ මෙගාවට් 4000ක් තමයි පද්ධතිය සම්පූර්ණයෙන් වර්තමානයේ. එතකොට ඉදිරි අවුරුදු 20 තුළ ඒ තවත් 8000කට අධික මෙගාවොට් සංඛ්‍යාවක් මෙම පද්ධතියට ඉදිරිපත් කරන්න තමයි 12000ක්ද උපරි 12000. එතකොට දැන් ඔබ සඳහන් කරා අවුරුදු 20කම ජනන සැලැස්ම මේ ආරම්භ වුණේ කව 2018 වසරේ ඉඳලා 18 වසරේ. 18 වසරට වැඩි කාලයක් නෑ. ඔව්. දැන් 17 අවසාන වේගනේ යන්නේ. දැන් හැබැයි මේකේ මේ ඩීසල් විදුලිය ගැන සඳහනක් නෑනේ. මේ ඔබ දැන් ඒක සඳහන් කරේ ඩීසල් දැන් අපිට තියෙන දැන් මේ අවස්ථාවේ තියෙන එක්තරා ගැටලුවක් තමයි ඉදිරි වසර 2 හෝ 3 කාලය තුල විදුලිය ලබා දීම පිළිබඳ වැඩසටහන. එතකොට මේ කාලයට අපිට විශාල වෙනත් වර්ගවල බලාගාර ගේන්න බෑ. ඒතර මේ කාලය ඇතුළත ඇත්ත වශයෙන්ම සාදන්න පුළුවන් පුනර්ජනනීය බලශක්තිය සහ ඩීසල් බලාගාර. ඒ අනුව ඩීසල් බලාගාරත් මෙගාවොට් 600ක් විතර තියෙනවා 2018-19 සහ 20 වර්ෂවලට මේ ජනන සැලැස්ම. නමුත් එතනින් එහා පැත්තට ඩීසල් බලාගාර නැහැ. ඒ වෙනුවට ස්වාභාවික වායු බලාගාර සහ පුනර්ජනනීය බලශක්ති බලාගාර වලින් තමයි සමන්විත වෙන්නේ.
දැන් ඔබ සඳහන් කළපු ආකාරයට ඩීසල් බලාගාර නැහැ කියන කතාව ඔබ සඳහන් කළා. දැන් හැබැයි දැන් මේ වගේ සැලැස්මක් හරියට ක්‍රියාත්මක කිරීමට වැදගත් වන නිසි කාලයට නිසි ඒ ක්‍රමවේදයට අනුකූලව දැන් යම්කිසි ආකාරයකට ඒ ප්‍රතිපත්ති ඒ ඔවා හරියට පොළවේ ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරන්න වෙන්නට පුළුවන්. හැබැයි දැන් මේ අවුරුදු 20 තුල සුලම් බලය මම හිතන්නේ වැඩිපුරම සුලම් බලයෙන්ද සුලම් සූර්ය බලය ශක්තිය මේකව 4000 ගණක් වසනාගේ වායු නෑ නෑ ස්වභාවික වායු ඒ කියන්නේ මොකද ස්වභාවික වායු කියන්නේ LNG කියන එක ඒ කියන්නේ LNG සහ natural gas දෙකක් තියෙනවනේ ඒ කියන්නේ ද්‍රවීකරණය කරන ලද වායුව තියෙනවා සාමාන්‍යක තියෙනවා දැන් මන්නාරම් ද්‍රෝණියෙන් අපි ලංකාවට හම්බුනොත් ඒක කෙලින්ම ස්වාභාවික වායුවක් හැටියට තමයි පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඉදිරි අවුරුදු 20 තුල ලංකාවේ ප්‍රධානම බලශක්ති ජනන ව්‍යුහය බවට පත් වෙන්නේ ස්වාභාවික වායුද? ස්වාභාවික වායු පුනර්ජනනීය සංකලනය වෙච්ච සංකලනයක් තමයි එන්නේ. මොකද දැන් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය විසින් 2015 එළි දැක්වූ සැලැස්ම සහ දැක්ම අනුව ඒකේ පැහැදිලිව තියෙනවා 2030 වෙනකොට මේ බලශක්තියෙන් සම්පෝෂිත වෙනවා කියලා. ඒකෙදි අදහස් ඒකේ කියලා තියෙනවා ඒ සඳහා ස්වාභාවික බලශක්තිය සහ දේශීය වශයෙන් සොයාගන්නා වායු ද්‍රවීකරණය කළද වායු වලින් තමයි මේ ස්වම්පෝෂිත භාවය ලබන්නේ කියලා. දැන් මන්නාරම් ද්‍රෝණියේ ද්‍රෝණියේ කරන කැණීම් කටයුතු වලටත් අදාළවද මේ සැලසුම සකස් කරලා තිබෙන්නේ? යම්කිසි බලාපොරොත්තුවක් තිබෙනවාද එහි ස්වභාවික වායුන් ලැබුණොත් අපේ ජනන විදුලි ජනනය සඳහා එකකින් සහයෝගයක් ලබා ගන්න? අනිවාර්යයෙන්ම එහෙම ලැබුණොත් අපිට ඒක විශාල වශයෙන් වාසියක් වෙනවා. මොකද අපේ රටේ තියෙන සම්පතක් මේ සඳහා යොදා ගැනීම. ඇත්තට මේක තමයි බලශක්ති අමාත්‍යාංශයේ දැක්මෙත් සඳහන් වෙන්නේ 2030 වගේ කාලෙ වෙනකොට අපි බලශක්තියෙන් ස්වම්පෝෂිත තත්වයකට පත් වෙන්න. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අප සමග කතාබහේ සිටින්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මාතා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ 2018-2037 දිගු කාලීන ජනන සැලැස්ම පිළිබඳව. 2017 වසරේ මේ වන විට ලංකාවේ විදුලි ජනනය ව්‍යුහයක් විදිහට අපි කතා කරොත් ජල විදුලිය, ඩීසල්, ගල් අඟුරු මේ වගේ දේවල් එක බලනකොට ප්‍රතිශතයක් විතර බලනකොට මොන වගේ තත්ත්වයක තියෙන්නේ? ඔව් ප්‍රතිශතයක් හැටියට තියෙන බලනකොට අද වෙනකොට අපිට තියෙනවා ජල විදුලියෙන් 30% විතර, ඊළඟට අනිකුත් විදුලි ඔය සුලම් බලය, සූර්ය බලය, පොඩි කුඩා ජල විදුලි බලාගාර ආදී සියල්ල එකතු කරනවා 10% විතර එකට එකතු වෙනවා. ඊට අමතරව ගල් අඟුරු වලින් 30-35% විතර අපි පාවිච්චි කරනවා. එතකොට ඊටු ටික අපි ඩීසල් සහ අනිකුත් ද්‍රවීකරණ ද්‍රව ඉන්ධන වලින් තමයි භාවිතා වෙන්නේ. එතකොට 40%කට ආසන්න ප්‍රමාණය ඩීසල් බලාගාර වලින් තමයි විදුලි ජනනය කරන්නේ. 30ක් විතර. ඔව්. 30කට කියන්නේ මම හිතේ වැඩිම ප්‍රමාණය ඩීසල් බලාගාර වලින්. ද ජල විදුලි බලාගාර. ගල් අඟුරු වලිනුත් අපි 30-35% විතර තියෙනවා. ජල විදුලිය සහ අනිකුත් පුනර්ජනනීය බලශක්තියනුත් 30-40 අතර ප්‍රමාණයක් එනවා. එතකොට ඔය තුන බොහෝ විට සමානව කරට කර යන්නේ. හැබැයි අපිට ගොඩක් මේ ආර්ථිකයට බරක් වෙලා තිබෙන්නේ මේ ඩීසල් බලාගාර ක්‍රියාත්මක කිරීම. මොකද ලෝකේ ඛනිජ තෙල් මිල හැමදාම එක විදියට නෑ උචාවචනය වෙනවා. ඒ වගේම මේ ජනනය කරන විදුලිය මම හිතන්නේ පාඩු දරාගෙන තමයි මේ මහජනතාවට ලබා දෙන්නේ. ඒතර මේ නිසා තමයි විදුලි බල මණ්ඩලය පාඩු ලබන්න, ඒ වගේම ලංකාවේ ආර්ථිකයට දිගු කාලීන ප්‍රශ්නයක් ඇති වෙන හේතුවක් මේක. හැබැයි දැන් 2018-2037 ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී සැලැස්මක් තිබෙනවාද? යම්කිසි වසර 5-5ට යම්කිසි බෙදා දැක්වීමක් තිබෙනවාද? මුලින්ම සූර්ය බලශක්තියට වැඩිපුර ප්‍රමුඛතාවය ලබා දෙනවද? එතකොට ද්‍රව ඉන්ධන සඳහා යම්කිසි කාලයකදී ප්‍රමුඛතාවය ලබා දෙනවද? කොහොමද මේවා වල මේ ප්‍රතිපත්ති සඳහා ගමන් කිරීමට සකස් කළ තිබෙන සැලසුම? එකපාරටම හැමදේම ඔක්කොම දේවල් එකපාරට කරනවද? එහෙම සැලසුමක් තිබෙනවද? අපි ගත්තොත් 2018-37 කාල පරිච්ඡේදය සඳහා
ඒ අවුරුදු වල පද්ධතියට එන මේ බලාගාර පිළිබඳව පැහැදිලිව ඒ සැලැස්ම තියෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් 2020 වසර ගත්තොත් 2020 වසරේ මොන බලාගාරද එක්විය යුත්තේ? එතකොට අපි ගත්තොත් 2030 වසරේ මොනවද එක්විය යුත්තේ? ආදී වශයෙන් ඊටාම සවිස්තරව තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් ඉදිරි වසර 3 වගේ කාලය තුල තමයි මේ සැලැස්මේ දැන් මෙගාවොට් තියෙනවා 2018 වෙනකොට මෙගාවොට් 500ක් විතර වුණා. පද්ධතියට එකතු වෙන්න ඕන. තව 2019 තව 600ක් මෙගාවොට් එකතු වෙන්න ඕන. එතකොට ජයන්ත තේරෙනවා දැන් අපි ඉදිරි වසර දෙක තුල මෙගාවොට් 1000කට වැඩි ප්‍රමාණයක් පද්ධතියට එකතු වෙන්න නියමිතයි මේ සැලසුම ඇටියෙ. ඒ කියන්නේ එතකොට මෙගාවොට් 5000ක වගේ ප්‍රමාණයක් පද්ධතියට එකතු වෙනවා. ඔව් ඔව්. එතකොට ඒ කියන්නේ අපි දැන් මෙච්චර කාල තිබ්බා වගේ 25% එකතු වෙන්න ඕන පද්ධතිය වසර දෙකක් වෙනි කෙටි කාලයක් තුල. ඒතර මගේ ප්‍රශ්නය වෙන්නේ දැන් ওই පද්ධතියට එකතු වෙන බලාගාර වල සැලසුමක් තිබෙනවද? ඒ කියන්නේ දැන් අපි දනවා ලංකාවට සූර්යතාපය හිරු එළිය හොඳට ලැබෙන රටක්. එතකොට මෙගාවෝට් 1800ක් වගේ සූර්ය බලාගාර වලින් ලබා ගන්නට මේ ජනන සැලසුමේ තිබෙනවා කියලා ඔබ සඳහන් කරා. එතකොට මේවා මේ යම්කිසි එක මොහොතට එක පාට මේවා ගේන්න බෑනේ. එතකොට දැන් ස්වභාවික වායු වෙන يعني මේ වායේදී කාල රාමුවක් තිබෙනවාද? ප්‍රමුඛතා ලයිස්සුවක් තිබෙනවාද කියන කාරණය. ඔව් අනිවාර්යයෙන්ම කාල රාමුවක් තියෙන එක තමයි මම කලින් කිව්වේ. ඒ කාල රාමුව අනුව තමයි මේ පද්ධතියට මේවා එකතු වෙන්නේ. හැබැයි ප්‍රමුඛතා ලයිස්තුවක් කියලා එකක් නැහැ. ඒ අදාළ කාලයට අදාළ බලාගාර ටික එකතු වෙනවා. දැන් උදාහරණයක් හැටියට ඉදිරි වසර 3ට සූර්ය බලාගාර මෙගාවට 400ක් පමණ තියෙනවා. එකතු වෙන්න නියමිතයි. එතකොට 2018, 19, 20 වසරවල. ඒ වගේම සුළම් බලාගාර තියෙනවා. ඒ වගේම ඩීසල් බලාගාර තියෙනවා. ආයි 2020 ඉඳලා ස්වාභාවික වායු බලාගාර තියෙනවා. ඒකම පුනර්ජනනීය බලශක්ති බලාගාරය නේ. එතකොට 2020න් පස්සේ ඩීසල් බලාගාර නැති වෙනවා. වහලා දානවා. ඔව්. ඒක තමයි සැලසුම. එතකොට දැන් මේ ගල් අඟුරු සඳහා තිබෙන ප්‍රමුඛතාවයේ අඩු වෙලා තියෙන බව අපිට පේනවා. දැන් මේකේ සමාජයේ දැඩි විරෝධයක් ඇති වුණා මේ ගල් අඟුරු බලාගාර සඳහා. එක වෙලාවකට මේවා තුලින් පරිසර දූෂණයක් ඇති වෙනවා. මේවා මිනිස් සෞඛ්‍යයට අහිතකරයි. මේ වගේ දේවල්. ඒකමද හේතුව? එහෙම නැත්නම් වෙන හේතුවක් තිබෙනවාද මේ ගල් අඟුරු බල ජනනය ගල් අඟුරු තුලින් විදුලි ජනනය යම් කිසි මට්ටමකට අධෛර්යමත් වෙන? ඕ නෑ. දැන් ඇත්තටම මේ ජනන සැලසුම කියන්නේ දිගු කාලීන අවම පිරිවැය. ඒ කියන්නේ රටක් හැටියට වෙන අවම පිරිවැය පිළිබඳ ජනන සැලසුම. එතකොට මේ ජනන සැලසුමට සෑදීමේදී ගල් අඟුරු, ස්වාභාවික වායු, ඩීසල්, සුළම් බලාගාර සියලු දේවල් සැලකිල්ලට ගන්නවා. නමුත් අරගෙන අවසාන වශයෙන් මේක සෑදුවාම අවම පිරිවැය සහ මේක ක්‍රියාත්මක කිරීමේ හැකියාවකුත් තියෙන්න ඉපැයි. ඒ කාරණා දෙකම බැලුවාම අවම පිරිවැය සහිත සැලැස්ම තමයි මේ දැන් අනුමත වෙන්නේ. ඒ කියන්නේ ගල් අඟුරු වල මිල අනාගතයේ වැඩි වෙනවා කියන කතාවද ඔබ සඳහන් කරන්නේ? පිරිවැය වැඩි වෙනවා කියන කතාවද කියන්නේ? අනිවාර්යයෙන්ම ගල් අඟුරු ආශ්‍රිතව තියෙන මේ 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 ගල් අඟුරු අපි පාවිච්චි කරොත් එන පිරිවැයට වැඩිය මේ දැන් තියෙන එකේ පිරිවැය අඩුයි. අඩු වෙනවා. ඒතර සම්පූර්ණ ගල් අඟුරු බලාගාරයට මොකද වෙන්නේ? සම්පූර්ණ ගල් අඟුරු බලාගාරය ගැන මේ 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 දැන් අනුමත වෙච්ච ජනන සැලසුමේ නෑ. එතකොට අර NPTC කියලා ආයතනයක් එක්ක මම හිතන්නේ ওই බලාගාරයේ හදන ඉස්සර සාකච්ඡා ගොඩක් තිබුණා. ඒක එතකොට ඒ බලාගාරය ඉදිවෙන එකක් නැද්ද? ජනන සැලසුම නැහැ කියන්නේ ඒක නැහැ කියන කතාව. ඔව්. එතකොට දැන් මේ සූර්ය බලශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීම මම හිතනවා වැදගත් කියලා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමයෙන් පසුව නැවතත් එක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ 24/7 සමගද අප සමග කතා බහේ සිටින්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා. අපි කතා කරමින් සිටින්නේ 2018 2037 ශ්‍රී ලංකාවේ දිගු කාලීන ජනන සැලසුම පිළිබඳව. අපි සාකච්ඡාවේ අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා සූර්ය බලශක්තිය. මම හිතන්නේ ලංකාවට විශාල බලාපොරොත්තු තිබෙන ශේෂ්ත්‍රයක් මේ. මොකද මේ පිළිබඳව අදහස් දක්වන විශේෂඥයින් සඳහන් කරන්නේ අපිට එක දිගට හිරු එළිය ලැබෙන රටක්. අපිට පුළුවන් ඕනනම්
මේ අධිවේගී මාර්ගවල උඩින් සූර්ය පැනල සවි කරලා යටින් වාහන ධාවනය කරන ගමන් ඒ තුලින් සූර්ය බලශක්තිය උත්පාදනය කරලා විදුලි වාහන උනන් ආරෝපණය කරන්න. ඒතර විදුලි වාහන ආරෝපණය කරනකොට ඒ මාර්ගය තුලින් ජනනය කරන ඒ බලශක්තිය තුලින් මේ මාර්ගයෙන් විදුලි වාහන ආරෝපණය කරන්න. එතකොට දැන් මේ විදුලි වාහන ප්‍රචලිත කිරීම. ඒතර සූර්ය බලශක්තිය ප්‍රචලිත කිරීම. මෙන්න මේ වගේ කරුණු කාරණාත් එක්ක රටේ දිගු කාලීන උපාය මාර්ගයේ යම්කිසි ධනාත්මක පැත්තකට යොමු වන්නේ. ඒතර මේ ආර්ථික වාසි ලැබෙන රටේ සංවර්ධනයට බොහොම හිතකර උපාය මාර්ග ලෙස තමයි මේව සලකන්නට පුළුවන්. එතකොට මේ සූර්ය බලශක්තිය වගේ දෙයක් ප්‍රචලිත කරන්නට දැන් සූර්ය බල සංග්‍රාමය වගේ වැඩසටහන් රජය ආරම්භ කළා තිබෙනවා. ඒ වගේම මේ පිළිබඳව මට දැකලා තිබෙනවා ව්‍යාපාරික වශයෙන් විශාල සමාගම් ප්‍රමාණයක් මේ වෙළඳපොළට දැන් එමින් තිබෙනවා. හැබැයි තවමත් මේවායේ පිරිවැය වැඩි. ඒ කියන්නේ සූර්ය බලශක්තිය දැන් මට මගේ ගෙදරට සවි කරගන්නට මට මැලිකමක් මම දෙසරයක් හිතන්නේ මට අවශ්‍යතාවය තිබුණත් ඒවායේ විශාල මිලක් මේ සඳහා අපි වැය කරන්නට ඕන. එතකොට මේ මිල පිළිබඳව තිබෙන ප්‍රශ්න දිගු කාලීනව විසඳන එකක් නැද්ද? මොකක්ද වෙන්නේ මේ ශාස්ත්‍රය ඉදිරියට යනකොට? නෑ, ඇත්තටම ජයන්ත මේ දැන් පුනර්ජනනීය බලශක්තිය කියන එක අනාගතයේ දිහා බලනකොට ඉතාම වැදගත් දෙයක්. ඒකම තමයි ඔය ජනන සැලසුම අනුමත කිරීමේදී කොමිෂන් සභාවත් පැහැදිලිව කියලා තියෙනවා. ඊළඟ අවස්ථාවේදී අපි 2030 60% පුනර්ජනනීය බලශක්තියෙන් ලබා දෙන විදිහට තමයි කටයුතු කරන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට අර බලශක්ති සුරක්ෂිතභාවය ඇති කරගන්න පුළුවන් 2030. අමාත්‍යංශ එළිදක් කරලා තියෙන දැක්මනු. එතකොට සූර්ය බලය ගැන සැලකුවොත් දැන් සූර්ය බලයේ මිල ඉතාම අඩුවෙමින් පවතිනවා. ශීඝ්‍ර ලෙස අඩුවෙමින් පවතින. දැන් තව අවුරුදු 3කට 4කට කලින් තිබ්බට වැඩිය විශාල වශයෙන් අඩු වෙනවා. දැන් අපි ඉන්දියාව වගේ රටක් ගත්තොත් විශාලයි අපිට වැඩිය. ඉතාම අඩු වෙලා තියෙනවා. ඔබට බාධා කිරීමක් කරන්නට සිදු වෙන්නේ දැන් අපි දන්නවා අපි ජංගම දුරකථන වෙළඳපොළ ඒ කාලේ ඕනෑම කෙනෙක් දන්නවා මේ ප්‍රේක්ෂක හිතවතුන් අර ගඩොල් භාගයක් තරම් ආපු දුරකථනයක් මොනතරම් මිලක් ගත්තද කියලා. අද සමහර වෙලාවට මේ රුපියල් 1000ට 2000ට ඉතාම හොඳ මට්ටමේ ජංගම දුරකථන තිබෙනවා. ඒ කියන්නේ වෙළඳපොළ විවෘත වෙලා ඒ තරඟකාරී වෙලා මේ මිල අඩු වෙලා මිනිසුන්ට අවශ්‍ය සේවාවන් සැපයලා තිබෙනවා. හැබැයි මේ සූර්ය බලශක්ති වෙළඳපොළ තාමත් මේ ඒ ඊතරම් විවෘත වීමක් සහ ඒ තරඟකාරීත්වයක් ඇති වෙලා නැහැ. එතකොට නියාමන මම දන්නේ නැහැ. අතන මහජන උපයෝගිතා කොමිසමට මේ සඳහා කාර්යභාරයක් කරන්න පුළුවන්ද කියලා. එහෙම කාර්යභාරයක් කළ යුතු තැනෙන් කළ යුතුයි නේද? මේක වඩා තරඟකාරී වෙනද පොළඹ වඩපත් කරා. ඔව්, දැන් ඇත්ත වශයෙන්ම ගත්තොත් සූර්ය බලය අපේ රටේ ව්‍යාප්ත වෙන්න පටන් ගන්න දැන් අවුරුදු 2-3 වගේ කාලයක ඉඳලා. මම හිතනවා අනාගතයේදී ඒක වෙළඳපොළක් හැටියට දැන් ඔබ කිව්වා වගේ විශාල සමාගම් සංඛ්‍යාවක් දැන් ලංකාවේ ස්ථාපනය වෙලා තියෙනවා. ගොඩක් අය ඒක විකුණනවා. ගොඩක් ගෙවල් වල ඒ වගේම ෆැක්ටරිස් වල ඒවා හයි කරගෙන යනවා. ඒතර මේ ආකාරයෙන් දැන් පුළුල් වීමක් තියෙනවා. සූර්ය බල සංග්‍රාමයේ යටතේ විශාල වශයෙන් දැන් මේ ව්‍යාපෘති ඉස්සරහට යනවා. ජනතාවගේ ලොකු උනන්දුවක් තියෙනවා. ඒතර ඒ හරහා මම හිතනවා අර ජංගම දුරකථන උනා වගේ මේ වෙළඳපොළ පුළුල් වෙයි කියලා. ඒ පුළුල් වීම තුල විශාල වශයෙන් වාසි ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි දැන් අපි ඉන්නේ මේ මිල ගණන් අඩු වෙන කාලෙක. තවත් අඩු වෙන කාලෙක. ඒතකොට ඒ අඩුවීම වාසිය අනිවාර්යම පාරිභෝගිකයාට ලැබිය යුතුයි. ඒතකොට ඒ සඳහා තරඟකාරී වෙළඳපොළ ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා තමයි දැන් අපි බලන්න ඕනේ කොහොමද මේක යන්නේ කියලා. අපිට නම් හිතෙන්නේ ඉදිරි කාලය තුල මේ වෙළඳපොළ පුළුල් වීම තුල විශාල වශයෙන් මේ මිල ගණන් වල අඩුවීමක් සිද්ධ වෙන්නේ. ඒතර වර්තමානයේ මේ විශේෂම සූර්ය බලශක්තිය වෙළඳපොළ තුල තියෙන යම් යම් සීමාවන් නැති කරලා මේ බාධක කඩලා බිඳලා දාන්න මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යම්කිසි වගකීමක් තිබෙනවද? ඔබලා යම්කිසි අධ්‍යයනයක් කළා තිබෙනවද? මොනවා හරි ඔබලාගෙන් කාර්යභාරයක් ඉටු වෙන්න තියෙනවද? ඇත්ත වශයෙන්ම අපි නියාමන ආයතනයක් හැටියට කටයුතු කිරීමේදී අපි ඇත්තටම නියාමනය කරන්නේ අපේට අපෙන් බලපත්‍ර ගන්න, කියන්නේ එක්ක විදුලි නිෂ්පාදනය කරන, විදුලිය අලවි කරන, සම්ප්‍රේෂණය කරන සහ විදුලිය බෙදා හරින ආයතන විතරයි. එතකොට මේ විදුලි උපකරණ සපයන, එහෙම නැත්නම් සූර්ය බල කට්ටල සපයන ආයතන අපෙන් නියාමනයක් වෙන්නේ නැහැ. නමුත්
මේවයි තියෙන ප්‍රමිති. සූර්ය බලාගාරයක් આવොත් ඒ නියාමනය වෙනවා. ඒක නියාමනය වෙනවා. සූර්ය බලාගාරයක් આવොත් අනිවාර්යයෙන්ම නියාමනය වෙනවා. මොකද ඒක නියාමනයේ යටත් වෙන එකක්. නමුත් සූර්ය බලාගාරය හදන පැනල් එක හදන ආයතනය හෝ ඒක කන්නයි නියාමනය වෙන්නේ. ඒතකොට සූර්ය බලාගාරය කියන එක නියාමනය වෙනවා. එතකොට අනාගතයේදී ජල මතක මෙගාවට 400ක් වගේ ප්‍රමාණයක් තමයි දාලා තිබෙන්නේ. දැන් ඔබ සඳහන් කරන ආකාරයට ජල විදුලිය මගින් විදුලිය ජනනය කිරීම සඳහා 12000ක් වගේ තිබුණු තැනක මෙගාවට 400ක් කියන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. විමල සුරේන්ද්‍ර මහත්තයා ලංකාවේ ඒ තිබුණු ඒ ඉතාම සුවිශේෂී වූ අවස්ථාව දැකලා ලංකාවට ජලවිදුලි හඳුන්වලා දුන්නා. හැබැයි දැන් ලංකාවට ලැබෙන වර්ෂාපතන ප්‍රශ්න, ඒ වගේම වනාන්තර එලි පෙහෙළි කිරීම, මේ දිය ඇලි, ගංගාවන් සිඳී යාම වගේ පාරිසරික ප්‍රශ්න නිසා ජල විදුලිය පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් ඇති වෙලා තිබෙනවා. අපි දන්නවා කලින් කාලේට විශාල නියඟයක් එනකොට ජල විදුලිය මේ අපි ප්‍රවෘත්ති වලින් දකිනවනේ, මේ ජලාශ මෙච්චර පතුලටම හිඳිලා ඒ නිසා ජල විදුලිය උත්පාදනය කරන්න බැහැ කියන කාරණේ. එතකොට මේ මෙගාවට 400ක් වගේ දාලා තිබෙන්නේ මේ තව තවත් උග්‍ර ප්‍රශ්නයකට ජල විදුලිය අනාගතේ යනවා කියන කාරණේ නේද මේකේ පේන්නේ? ඔය ඇත්ත වශයෙන්ම ජයන්ත ජල විදුලිය ගත්තොත් දැන් අපේ තියෙන ගොඩක්ම ප්‍රබව දැන් විදුලිය නිෂ්පාදනය කරන්න පාවිච්චි කරලා තියෙනවා. විශාල ප්‍රබව, ඒ වගේම කුඩා ජල විදුලි බලාගාර සඳහා අවසාන මිනිත්තු. ඔව්. එතකොට අපිට ඉස්සරහට අර ඉස්සර 1950 ගණන් වල සහ 70 ගණන් වල 80 ගණන් වල ආපු මහවැලි ව්‍යාපාරය, ලක්ෂපාන ව්‍යාපාර වගේ විශාල ව්‍යාපාර මේ ජල විදුලි බලාගාර ඉදි කරන්න අපිට දැන් හැකියාවක් නැහැ. ඒකින්ද ඉදිරියට යනකොට ඒකෙන් එන මේ ජල විදුලියෙන් එන මේ විදුලිය අඩු වෙනවා. ඒ අඩුවීම තමයි ඔය මේ සැලසුම් පෙන්නුම් කරන්නේ. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් වැදගත් සාකච්ඡාවක් අපි සිදු කළේ. අපි අද සාකච්ඡා කරේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා සමග අද BIS 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලිත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.